වැටෙන වැටිල්ල ගැන රනිල් වික්‍රමසිංහ නායකතුමාට හොඳ අවබෝධයක් තියෙනවා. එතුමා ලංකාවේ ලෝකෙත් තින්න උපදේශකල නැතුව රට පාලනය කරන්න පුළුවන් නායකයෙක්. කිසිම විෂයකට උපදෙස් අවශ්‍ය නොවේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයේ ආර්ථික විශේෂඥ. අරයට මෙයාට හොරා හොරා කියලා ඉඳලා හරියන්නේ නැහැ. ආසියාවේ තියෙන ලෝකෙ තියෙන බල සම්පන්නම පනත පාලිපෙන්තුවේ සම්මත කළා. දූෂණ විරෝධී පනත. තව පනතක් කරලා තියෙනවා පාලිපෙන්තුවේ. ත්‍රස්තවාදී පාලනය කිරීමේ පනත. ලංකාව සිංගප්පූරුවක් කරනවා නම් සිංගප්පූරුවේ තියෙන මාධ්‍ය පනත බොහොම හොඳයි. ඒක ගණන්ලා නැහැ. ඊට වැඩිය ගොඩක් දුර්වල පනතක් කරලා තියෙනවා. කමක් නැහැ. වසර ගණනාවක් තුල ඔබට මතකයක් තියෙනවද? පිළිගත් බලවත් රාජ්‍යයක නායකයෙක් ඇවිල්ලා මේ රටේ නායකයත් එක්කලා සාකච්ඡා කරුවේ. මොෙන්ද ආවේ? අහලවත් තියෙනවද? ස්වාසිලන්තේ කියලා රටක්. රෙදි නැතුව කැලි බැලි අඳගෙන ඉන්න ස්වාසිලන්තේ නායකයා ඇවිල්ලා මේ රටේ ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරේ. රෙදි ඉල්ලේ. එහෙම නායකයෝ මේ රටට ආවේ. අද ප්‍රංශය, ජපානය, ඉන්දියාව, චීනය මේ වගේ ලෝකේ බලගත්ම රාජ්‍ය මේ නායකයාට උදව් කරනවා. ඇයි? මේ නායකයා ශක්තිමත්. මේ නායකයා බුද්ධිමත්. මේ නායකයා තීන්දුව ගන්නවා. මේ නායකයා නොබියෝ ප්‍රකාශ කරනවා. අද විපක්ෂය ගැන ඇත්තෙන්ම අපි කනගාටු වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ දියත් කරන සංවර්ධන වැඩකටයුතු වලට එතුමාලා හරස් වෙලා එතුමාගෙන් කකුලෙන් අදින තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. විපක්ෂයට ඇත්තෙන්ම රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට කිසි අවශ්‍යතාවයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයක් අපි අනාගතේ හදනවා. ඒ සංධානය තමයි ඊළඟට ආණ්ඩුව හදන්නේ. ඒ සංධානයෙන් තමයි අපි රට ගෙනියන්නේ. ඒකෙදි හොඳ දක්ෂ කැබිනට් මණ්ඩලයක් 2048 වෙනකොට සංවර්ධන රටක් කරන්න පුළුවන්. ඒ ගමන යන්න නම් දැන් ඉඳලම අපි ඒ ගමන ආරම්භ කරන්න ඕනේ. මේ පංචතන්ත්‍රයේ කතාවක් තියෙනවා. මේ ගොණෙකුයි සිංහයෙකුයි සහ නරියෙක් ඉන්නවා. ඒ කියන්නේ සිංහයාට දඩයන් කරගන්න බෑ. ගොනා මේකට එන්නේත් නෑ. දැන් එයා එළියේ ඉන්න. හැබැයි මෙතනදී මේ මැදට එනවා නරියෙක්. අර සිංහයා හරක මරනවා. හැබැයි පොඩ්ඩක් ඇතුළට ගිහින් එනවා. මම පොඩි වොෂ් එකක් දාගෙන ඉන්නම් කියලා ගිහින් එනකොට නරියටක් ගාලා අර ගොනාගේ මොලේ කනවා. ඇවිල්ලා සිංහයා අහනවා කෝ මේ ගොනාගේ මොලේ කියලා. එතකොට කියනවා මූට මොලයක් තිබුණා නම් දෙවනි පාරටත් එයිද ඔබ වහන්සේ ගාවට කියලා. මෙන්න මේ නරි ටික තමයි දැන් මේ උද්ඝෝෂණය කරන්නේ. එක පාරක් රැවටිච්ච මිනිස්සු තාපාරක් රවට්ටන්න හදන්නේ මොලේ නැති හරක් කියලා මිනිස්සුන්ව අන්දන්න තමයි මේ කණ්ඩායම උත්සාහ කරන්නේ කියලා. රට සාර්ථකව ඉදිරි පියවර තියමින් යන 2024 දී පළමු මැතිවරණයේ ජනාධිපතිවරණය පළමු මැතිවරණයේදී රට වේරගත්ත නායකයා රනිල් වික්‍රමසිංහ ලක්ෂ 100කට වඩා ජනමතයකින් මේ රටේ ජනාධිපතිවරයාට බවට පත් කරන්න ඕන කියන යෝජනාව මම තමුන්නාන්සලා ඉදිරියේ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.